නමුතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස භාගෙවතු අරහත්තු සම්මා සම්බුදුරජානන් වහන්සටේ අපගී නමස්කාරයවා සාධ සාධ සා අපගේ ගුරු දේවෝත්තුම කල්ලෑනුමිට්‍ර පින්වත්ලකුස්වාමීන් වහන්සේට නමස්කාරවේවා සාධ 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 ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පිනතුනිි සුපරුදු පරිදි ඔබ මේශ්‍රවනය කරන්නේ සෑම සතියේ දිනකම රාත්‍රීයටට විකාශය වන ගිහි සවුවතනම් ධර්ම දේශනාවටයි ඔබ දන්නම පින්වතුන අපි මේ පැක කාලය තුළ එගෙන ගන්නේ ගිහි ජීවිතයේ සාර්ථකත්වය පිණිස ගිහිිය කැටියට ගිහි උපාසකය කැටියට ිහි උපාසිකාවක් හැට ජීවිතය ගත කරද්දි බුද්ධකාලේන උපාසක උපාසිකාවන්ගේ චරිතවලින් අද වර්තමානයට ගලපාගන්නට හැකි වටිනාකම් පිළි බඳව ඉගෙන ගන්න වෙලාව. පිනතුනී පින්වත් දරුවනී බුද්ධවාසනයක් තුළ සජීව ජීවත්වෙන ශ්‍රාවකයෙ සමාජයට පුදුම වටිනකමක්. පුදුමාකාර යහපතක් එවැනි පුද්ගලයකයක ඇසුරු කරට ලැබීම පුදුම භහගග්‍යයක් ඒවගේම වාසනාව. අපිට විවිධ අවස්ථාවල මිනිස්සු ඇසුරු කරන්ට ලැබෙනවා. ඔබට කාර්යාලයේදී වැඩපලේදී අලුත් අය අඳුන ගැට ලැබෙනවා රදි මගතොටේදී බස්රථයේදී දුරේදී අලුත් මිනිසු අඳුනගන්ට ලැබෙනවා ඔබ යම්කිසි වැඩක් කරද්දි ගෙදරට ඉදිකිරීමක් අලුත් වැඩියාවක් කරද්දි අලුත් මිනිසු අඳනගන්ට ලැබෙනවා. ඔබ අඳනගන්න ගොඩාවක් මිනිස්සු ටිකක් කල්ල අද හිතෙනවා අයයු මේ මනුස්සය හම්බුන් නැත්තං හොඳයි මේ පුද්ගලයක්ත් එකමං කතා නොකලනන් හොඳයි ඇයි මේ වගේ මිනිස්සු ලෝකයිඉන්නේ ඔය වගේ කල කිරීමක් ඔබට ඇතිවෙච්ච අවස්ථාවන් මතක ඇති. ඒ ගොඩාක් දේවල් ඒවිතරක් නෙමේ අපේ ලංකාවේ ඉහළම පාලකයන්ගේ ඉඳලා පහළම දුගී මනුසියෝ දක්වා. ඉහළ මනුස්සයන් දලා පහළ මනුසියෝ දක්වාම මම මේ ඉහළ පහළ කෙලකිව්ව ආර්ථික මට්ටමින් හරි සමාජි පිළිගැනීම මට්ටමෙන් හරි සියලු දෙන අතරම ගොඩා කලාවට දකින්ට ලැබෙන්නේ දෂ් ප්‍රතිපත්ති එක නු වැරදි වැඩපිළිවෙලවල්. අපිට හිතනවා මෙවැනි මිනිස්සු සමඟ ඇසුරු කරද්දි අපි කොච්චර පරිස්සං වඩෝනෙද කියලා. හැබැයි ඒත් එක්කම අපි අමතක නොකළ යුතුයි අපිදිහ හැරිල බලන්න. ගො ගොඩාක් අය කියනවා අනිත් අයගේ වැරදි තමන්ගේ වැරදි පේනෑ. ර කියන්නේ නොමින් අන් සියලු දේ දක්නාා ඇසට තමන් සැටි මදක්වත් නොපෙනෙන ලෙසට අනුන් දොස් දකිති අනුවන දනකපට එමෙන් තම නුගුණ නොදකිති නියම කොට කියලා අන්නේ වගේ ලෝකෙ මැහැම දෙයක් පේ නැහැට තමන්ගේ පැටිපේ නෑ වගේ අනුන්ගේ දොස් පේනවා විතරයි තමන්ගේ අඩුපාඩු පේෙන් නැත්තං ඒකත් ලොකූ ගැටලවා මම කලින් පැහැදිල් කළේ පිට මිනිස්ු ඇසුරගන යනකොට අපි නොහිතන විදිේ හානි අපට ඒ පුද්ගලයෝ සිදු කරනවා ඒ අපි සිහියෙන් නොහිටියො කල්පනාවෙන් නොහිටියොත් අපි සීමාව නොදනගෙන ඇසුරු කළොත්. එනිසා පින්වතුනි බුද්ධසාසනයක් තුළ තෙරුවන් සර ගිය ශ්‍රාවක දරුවෙක් හැටියට අපේ ජීවිතයේ සුවපත් කරගන්නට වාසනාව ලැබුණොත් අපි තමාටත් යහපත කරන අන්නයටත් යහපත සදන පිරිිසක් බවට පත්වෙනවා. අපිට බයවෙන්න දෙයක් නෑ. එනිසා අපි යම්කිසි පුද්ගලයගෙන් බයක්ගෙනවන්නම් තැතිගැනීමක් එෙන නොවු ඇසු කර්දි ඒ අසත්පුරු සැසුරක්. සත්පුරුස්සවයගින් බයක් තැතිගැනීමක් එෙන්න්නේ. මේ බුද්ධ සාාසනය මේ උතුම් බුද්ධදේශනය උදසාසනය කැන බුදුරජාණසසිකයන් උශාසනාවනි මේ ත්‍රිපිටක ධර්මය තුළින් අපි උකහ ගත්තුොත්. අපේ ජීවිතයේ සුවපත් කරන අපි සත්පුරුෂ බවට පමණුවන ධර්මයන් ඒ ප්‍රායෝගිකෝ අපේ ජීවිතයට පුරුදු කරගත්වොත් පින්වතුන අපට ඒකින් සිදුවෙන යහපත මෙපමණයි කියල කියන්ට බෑ අපි ඉගෙන ගත්ත පහුගිය දේශනාවල ඔබට ම අනුපිළිවෙලින් මතක්කලොත් අපි විටක ඉගෙන ගත්තා මවකුසකදී එකන ඔබ තරුණු දෙමව පැරරිට ඔබේ කුසට දරුවෙක්කාවට ඒ දරුව පෙළිබඳව කටයුතු කරන්න රෝණෙ කොහොමද. ඊළඟට අපි ගෙන ගත්ත පුංචි දරුවෙක් බිහිවුනාට පස්සේ කටයුතු කරන්නට ඕන විදිිය. ඊට පස්ස අප ගෙනගත්ත ඒ දරුවවා භහතෝර්ණ වයසටඇවිල අවුරුදු හතක් කටක් වෙනකොට ඒ දරුවට අපි උගන්නන්ට ඕනෙ මොනවද. ඊට පස්ස අපි ඉගෙනගත්තා ඒ දරුවත් තරුණ වයිසටාවට පස්ස ඒ දරුවට පුරුදු කරන් ඕනෙ මොනොවද. විවිධ දේශනායසුරින් බන කතා ඇසුරින් අපේ කරුණටික මේ වනකොට පැහැදිලි කර ගත්තා එතකොට ඔබේ ජීවිතයට මුණ ගැහෙන හැම සිද්ධියකටම මෙන්න මේමයි කටයුතු කළ යුත්ත එක කියල අපිට මේ කෙටි කාලවකවානු තුළ උගණන්න්න පුළුවන්කමක් නෑ නමුත් අපිට පුළුවනි මේ සිදුවීම් කිහිපයක් අපි මේ දේශනා මාලාවි ඔබට දේශනා විස්සකට වැඩි ප්‍රමාණයක් අහන්ට ලැබෙනවා එතකොට ඒ දේශනා මාලාව සම්පූර්ණයෙන් අහපු කෙනෙකුට ජීවිත විධහවස්ථාවල බුද්ධ වචනයෙන් අපේ ජීවිතයට ගන්ට ඕනෙ කොහොමද අපේක ගලපගන්න කොහොමද නිවැරදිවෙන්නේ කොහොමද වැරදි හදාගන්නන්නේ කොහොමද කියන කරුණ ඔබට ඉගෙන ගන්ට ලැබෙනවා. අද මම ඔබට කියලදන්ට කල්පනා කලේ පින්වතුනි අලුතින් යුග දෙවයකට පාතබන්න සූදානං වෙන තරුණ දියනියකට බුදුරජාණන් වහන්සේ දුන්න උපදෙස් මේ දේශනාව පැහැදිලි කරද්දිී වර්තමාන යුගයට ගැලපෙන්න දියනියකට පමණක් නෙමේ ඇය සමඟ විවාහ වෙන පුතෙකුට වුනක් හිතන්ට ඕන කොහොමද කටයුතු කරන්නට ඕනෙ කොහොමද කිය කරුණ ඉස්මතු කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි පිනත් දරුවනි මේ දේශනාව විවාහවෙන්න කලින් ශ්‍රවණය කරන්නට ඔබට නොැබුණා නං කියවන්ට නොලැබුණනා නං ඔබ තේරුම් ගන්න ඔබට බුද්ධසාසනයේ සමී පැසුරක් මග හැරිලා තියෙනවා මේක ඇත්තටම කියනව නම් කෙලින්ම අලුත විවාහවෙන්න දියනයක් එකගෙන ගිහිල්ලා තාත්තා අනේ භහග්‍යතුන් හස මගේ දුවට අවවාද කරන්න කියලා කියපු කරුණක් ට එවැනි කරුණක් ත්‍රපිටක ධරම මේ සූත්‍රපිටකේ තුළ අංගුත්ත්‍රණිකාය තියෙනකොට ඒ දේශනාව දෙමව්පිව හැටියට තමන්ගේ දුව විවාහවිද්දි කියල දෙන්න තමන් අසමත් වනානං ඒක තමන්ගේ උපාසක භවි උපාසිකා බවේ වැරැද්දා ගැන්නේ තමන්ට මතකයක් තියෙන්න ඕනේ අභිමානයක් තියෙන්ට ඕනේ ්‍රසාධයක් තිීන්ටෝනේ මගේ දුව ව්‍යාාවෙන්ත්‍රයෙන එනිසා බුද්ධ වච්චන මෙ මේ කරුණ තිෙන ම මේක දුවට කියල දෙන්න ඕනේ. ඒ ධර්මච්ඥානයේ නැති බව අල්පස්ෘත බව ජීවිතයට ගොඩක් අවාසි ගෙනත් දෙනවා. මේ ළඟදයක තරුණ පොතෙක්කිවා ස්වාමින් වහන්ස මට වෙලාව බලන්නේ අන්න ඕනේ අපේ ගෙදරඉන්න නංගිගේ මල්ලිගේ මගේ මම බඳි දෙන්න ගැනු ළමයගේ.ට මම ඇහවා මේ ඔයාට ඕන එකක් ද නැත්තම් ගෙදරින් කියන එකක්ද තොට ඒ දරුව කිව්වා අම්ම තමයි කියන්න එතකට බලන්න ඊට පස්සේ ප්‍රධහන්න ප්‍රසිද්ධ ජෝතිර්වේදයගේ නමකුත් කිව්වා බලද ඔහු බොරු අනාවකි කියලා ලංකාය ප්‍රසිද්ධ කෙනෙ ඒත් ඒ ගොල්ලන්ගේ වෙලා වෙන්කරගෙන ඇපොීමට දාලා සල්දි ගෙවලා දුර බැහැරගේෙවාගන වියදන්කරන්ගිහිල්ලා අනාව කියහනෝ තමන්ග ජීවිතය අ නාගතයට අපි දෙන්න ගැලපෙනවද නැද්ද කියලා අහන්න කාගෙන්ද අර මුදල් පිණුස බොරු කියන මනුස්්‍ය වෙතින්. ඒ තරම්ම තිසරණේද ප්‍රායෝගග ජීවිතයෙන් ඇතයි. එතකට ඔවුන් මේ ධර්මය හැසිරෙනවා කියල් හිතාගැනඉන්න පිරිසා. නමුත් ප්‍රායුග්ගීවි තමන්ගේ ගැටලිුවට උත්තරයහොයන්නේ බුද්ධ ශාසනය තුළින්න්නේෙම. මංගල සූත්‍රය කරනු තිස්සටක් තියෙනවා මංගල කරුණු. මම නිතර කියන කරුණක් නේ ඔබ හලත් ඇෙති. අපි මංගල සූත්‍රයෙන් පිරිත් කියියාගන්න ඒක තියෙනවානි මජ්‍යපානාච සංඥමෝ තම් මංගල මුත්තම මත් පැනින් දුදරුවීම ම මංගල සූත්‍රයෙන් පිරිත් කියල පිරිත්නූල බැඳල සමහරයට මනමාලයාගේ මනමාලියගේ පිරිත්නූලෙෙන් න්නේ දැන්ගිල ිඳින්නේ ැඳලා පැංකදියෙන් පිරිත් පැන්වක් කරලා මංගල සූත්‍රයෙන් පිරිත්තහගෙන ඒට චුට්ටකට පාලින් ඒක චුට්ටක් ප්‍රමාදී පෝරුවෙන් බැස්සට පස්සේ අපූරුවට මත් පැන් සාද පවත්වනවා ඒ යුුවලම ගිහිල්ලා මත් පැන් අල්ලනවා එතකොට මංගල කරුණු කැලි තමාගේ ජීවිතයෙන් දුරු වෙලා යනවා ති සත්පුරුෂ ධාර්මික දෙවියගෙන් උදව පඇතුවන නහක බලාගන්නවා. ආය නැවතව මේ පැත්ත හැරෙන්නවත් හිතන්නේෙ නෑ එවැනි අයට ඉතිං හොඳ අසුරයන්ග පිහිට තමයි. එතකොට ඒ ලෝකෙට මේ අන්න පුළුවන්. එ නිසා මේ ධර්මය හැසිරීම කියනවා වගේ අර සහර දැනීම් තියෙන්නේ ලස්සන පෝශ්‍රිය තියෙනවා බාහන්්ඩය ගෙනාවට පස්ස හි වැඩක් නෑ අන්නේ වගේ ලස්සනට උපාසක උපාසිකාව හැටියට හරියට කතා කරන්න ගත්තුත් ධර්ශනික මත කියන්න පුළුවන්. අනිත් අයට උප දෙෙස් දෙන්නත් පුළුවන්. ප්‍රායෝගික ජීවිතයේදී ධර්මය ගලපාගත්්දි ගොඩා දුරුවලයි. අ සාම්ප්‍රදායක මිත්‍යා මතවල මලිලායින්නවා. මෙතන මේ බනාහන කීදෙ කීයෙන් කීදනෙක් ද මේ දේශනා අහලතියෙන කෙල බලන්න මේ දෙසු මෙ නම උග්ගහ සූත්‍රය සමහරු නම අහලත් නැති ඇති. උග්ගහ සූත්‍රය. අංගුත්‍රණකායි තුන්වෙනි පොත්ව වහන්සේගේ කියන පංචක නිපාති කරුණු පහබැගින් වදාළ කොටස තිබෙන්නේ. ඒ දිනවල භාග්‍යතුන් වහන්ස වැඩ හිටිය බද්ධිය කියන නුවර බද්ධිය කියන නගරයේ ජාතියා කියන වනන්තර ඒ නගරයේ තිබ්බා සොයංජාත වනයක් එකන උද්‍යානයක් අලුතින් හදපු වගකරපු උද්‍යානයක් නෙමේ. ඉමාලයටම සම්බාන්ධ වෙච්ච ඉතා සුඳුරු වන පියසක් තිබ්බා එය ඉතුරු කරලා තමයි නගරෙන නිර්මාණය කරලා තිබ්බේ. බද්ධිය නගරි ජාතියා වන බුදුරජාන් වහන්ස විවේක සුවයෙන් වැඩ සිටියා. එකල්ලි උග්ගහෝ මෙෙන්ඩක නත්තා ඒන භගවා තේනුප සංකමි මෙන්ඩක කියන සිටුතුමාගේ මුණුපුුරා උග්ගහ උග්ගහ කියන්න එතකොට පුද්ගල නාමිය මෙෙන්ඩක කියන්නේ ගොඩාක් සමුරදිමත් සිටුවරේ මෙන්ඩක සිටතුමා ඒ දඹදවම ප්‍රසිද්ධ සිටුවරි පුද්දුම සැපයක් අනුභව කරපු කෙනෙ. එය ගොඩාක් දනවත් කෙනෙ. පිම් බලට ගොඩක් දේවල් ඇබිලා තිබ. එකයිඒ ප්‍රසිද්ධ නිසානි දැන් උග්ගහ බෘහපතියක් කියන්නේ නැතිව කෙලින්ම කියනවා. දැන් අදත් ප්‍රසිද්ධයගේ පොතෙක් වුණුත් පුතාගෙන ද නෑනි කියන ප්‍රද් කෙනා යාර මහතයගේ පුත් අ වගේකි වේ මෙෙන්ඩක සිටුවරයාගේ මුණුපුුරා උග්ගහ භාග්‍යතුන් වහන්සළඟ ටාව ඒ උග්ගහ භාග්‍යතුන් වහන්සළඟට ඇවිල්ලා උග්ගහ කියන්නේ සිටුව දනවත් මනුස්සේ බොහොම ප්‍රභහු පැලන්තිී ධනවත දැන් අද සමහරයට දනවත් මනුෂ්‍ය භික්ෂූ වහන්සේ ඇසරු කරට ාවත් මනිසු පදහදනවා ිසු කියනවා ඔය සල්ලි තියෙන අඇත් එක්කමයි හාමුදුරුවොත් ගණු දෙෙනු කරන්නේ එහෙම එකක් නෑ බුද්ධ සාාසනය තුළ බුදුරජාන් වහන්සගේ ක්‍රමය හරි පුදුමයි රජෙක්කාාවොත් බුදුරජාන් වහන්ස කතා බා කරනවා ඔහු බලාපොරොත්තුවෙනවා නම් දහම් අවවාදයක් ලබා දෙනවා ඔහු දානයට ආරාධනා කළොත් වඩිනවා අම්බපාලි ගනිකාව බුදුරජාන් වන්සට දානකට ආරාධනා කළ ුදුජාන්සයේ ධන පිළිගත්තා. ඒ දවසමට ටික වෙලාවකට පස්ස ලිච්චවී රජකුමාරවරු පිරිසක් ඇවිල්ල රජකුමාරවරු පිරිසක් ඇවිල්ල ධානිටාරජනක්ලා බුදුරජාන්සක පිළිගත්තෙ නෑ මොකදඊට කලින් අම්භපාලිගෙ ධාන පිළිගෙන තිබ නිසා බුදුම කාරුුණික මධ්‍යස්්‍ය සාාස්රුවරය අපිට ලැබුණ ඉතින් බුදුරජාණන් වහන්සේ ුරු කරට සිටතුමාවා ඔග්ගා සිටතුමා වෙල්ල වන්දනා කරල පැත්තකින් වාඩවෙලක් කිව්වා ස්වාමීණී භාග්‍යතුන් වහන්ස හෙට දවසේ අපේ නිවසේ දානයට වැඩම කරන්න භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන භාග්‍යතුන්හසේ සමඟ සිව් නමක් ගතියනෙන ලස්සන අධිවාසේතු මේේ බන්තයේ භගවා ස්වාතනය අත්ත චතුත්හෝ භත්තන්ති භාග්‍යතුන් වහන්සේ සමග හතර නමක් එතකොට තවත්තුන්නම භාග්‍යතුන්හසේ දානට වඩින සේක්වා කියලා ආරාධනා කරලා භාගතුනස නිහඬ ඉවසවා භාග්‍යතුන්ාසේ ආරාධනාව පිළිගත්ත කියලා දැනගෙන වන්දනා කරලා පැදකුණු කරලා සිටතුමා පිටත් වුණ එදා රාත්‍රී කාලෙ පාන්දර ඉඳල දානය පිළිියල් කරා පිළියර කල්ලා ඉවරවුණා භාග්‍යතුන්හන්සත් එදාරය ගෙවුණට පස්සී උදෑසනින් ාසිවුරුගෙන තවත් වූ නමක් සමග භාගතුන් වහන්සේ අ උග්ගහා සිටතුමාගේ නිවසට වැඩම කළ හිතේ මවා ගන්නට ලස්සන දර්ශනය. ඊට පස්ස උග්ගහා සිටතුමා භාගතුන් වහන්සේට ආසනය නිමැතුවා එකන් ස්වාමිනි වැඩ ඉන්න කියල පැනුවසුේ භාගතු ව වැඩ හිටිය ප්‍රනීත වූ ආහාරපාන කැවිලි පෙවිලිවලින් බුදුරජාණන් වහන්සේටත් අර වැඩමකොට වදාල ස්වාමිනාසල තුන්නමටත් දාානය පූජා කළා. සියතින්ම පූජක් කළ ධනය වැළ දෙව්වා. ස්වාමිණී තවටිකක් වලදන්න කියලා පෙරැත්ත කරමින් දානය වැළ දෙවවා. ඊට පස්සෙේ දාානය වළඳලේ වරුණාට පස්සේ. භාග්‍යතුන් වහන්සේ වළඳලා ඉවරයි කියලා දැනගත්ත උග්ගහ සිටුතුමා පැත්තකින් ඇවිල්ල වාඩි වුණා වාඩිවෙලා එතනම හිටියා දැන් රාජකය පිරිස එක ඇනනි සිටු පවුල අනිකුත් ප්‍රධහන් ප්‍රධාන පිරිසත්තවා ඇයි මේ සිටතුමා ධානයක් පූජා කළේ තමන්ගේ දියනයක් විවාහ වෙනවා කුමාරිකාව ඒ කුමාරිකාව වෙන පවුලකට විවාහ කරලාදෙන්ට සූදානම් උපදිස්ගන්න. ඇයි බුදුරජාණන් වහන්සේ හතර නමකට වඩින්න කියලාරා දැන කළේ නිවස ලොක උත්ස්සවයක් එතකොට ගොඩාක් භික්‍ෂ සංඝහා වැඩම කළොත් අර උස්සවේයට පු පිරිසට සංග්‍රහ කිරීමදී කරගන්නට බැරිවෙන්න පුළුවන්. එතුම ප්‍රායෝගිකයි. ඊළඟට තවත් එකක් තමන්ගේ තරුණ දියනට අවවාද කරන්නේ ලොකූ භික්ෂු පිරිසක් සමග ඉදිරියේ බුදුරජාන් වහසේ අවවාද කරන කොටේ දියනයට ඒ අර කුලෑටි බව නිසා හිතට යන්න ඇතිවඩ පුළුවන් මේ දෙක ගැනම හිතල තමයි අපේ මේ උග්ගහ සිටතුමා මේ කුමාරිට අවවාද කරන්න බුදුරජාන් වහන්සේ සිව් නමක් බුදුරජාණ සමග දානී පෝජක් කළේ කිව්වා ඉමං මේ ඉමාම භන්තය කුමාරියෝ පතිකුලානිි ගමිස් සන්ති ඕවදතු තාසං බන්තේ භගවා ස්වාමීණී මාගේ මේ දකුමරියෝ පතිකුලට යනවා ස්වාමීණී අවවාද කරන සේක්වා ඕනට ඔවාදන සේක්වා එතකට මෙතැන කුමාරෝ කුමාරිකාවන් බොහෝ පිරිසක් ඉඳල තියනවා කහිප දෙනෙක් හරි ඉඳල තියෙනවා ඒ පිරිසටම තමයි මේ අවවාද ලබා දෙන්නේ සියලු දෙනාම සමහරවිට සිටුවරුන්ට එකකාලේ බිරිඳඇවරු කිහිප දෙනෙක් හිටිය එතකොට දියනනිවරු දෙන්න තුන් දෙනා ළඟළඟ විවාහ කරලා දෙට සිද්ධ වෙනවා ඊට පස්ති කිව ස්වාමීණි මේ දියනිවරුන්ට දීර්ග කාලයක් හිත සුව පිණිස පවතින අවවාධ කරන සෙක්වා කියලා එකල්ලේ භාග්‍යතුන් වහන්සේ කුමාරිකාවන් ආමන්ත්‍රණය කලා තස්මාතිය කුමාරියෝ ඒවං සික්කි තබ්බං. කුමාරියණි මෙලෙස ඔබ එනිසාහික්මිය යුතුයි. කෙලිම් මේ දියනිවරුප දෙසට හැරලා අවවාද කළේ. යස්සහෝ මාතා පිතරෝ බත්තුනු දස්සන්ති අත්තකාමා හිතේසිනු අනුකම්පක අනුකම්පං උපාදාය. හරිම ලස්සනයේ කතාව. පින්වත් කුමාරියනිි ඔබගේ අම්මතාත්තා ඔබට යහපත කැමැත්තිෙක් බඳලා දෙන්නේ ඔබ වෙන්කරන්ටෝ නෑවට නෙමි ඔබව පවුලට බරක් කියලා නෙමේ ඔබේ යහපත අනාගතය ගැන හිතලා අනුකම්පා උපදවාගෙන ඔබගේ අර්ථය කැමැත්ති ඔබව ස්වාමියෙකුට විවාහකට දෙනවා එතකොට ඔබ මෙන්න මේ විදිහට හික්මෙන්ටෝනේ ස්වාමයාගේ නිවසට ගියාට පස්ස බලන්න මේ කතා දැන් අදකාල එන්න 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 මේවාට ගරහනවා. ඇයි කාන්තාවට විතරක් උපදෙස් දෙන්නේ ඔය යාදී වචන කියලා. නමුත් ගෙදරක ඉන්න අම්මා හරි විදිහයට හැදුනොත් ඒ ගෙදර සියලු දෙනාටම යහපත පිණිස පවතින බ අප අධදැකීමින් දන්නවන්නේ. සමහර නිවවෙස්වොල අම්මලා නොමග ගියාට පස්සේ. ඒ පවුල් පිටිින්ම විනාස වෙලාගේ විස්සර ඔබේ ගමින් ඇති.ඉතින් ඒක ප්‍රායෝගිකව දමනය කරන්ට පුළුවන් උපදිස් බුදුරජාන්වාස දේශනා කලේ. භාගිතුනාස වදාලා ඒ දියනයට වහපත්ව වන දියණට තියෙන්ට උනැර කුමාමරිකාවන්ට කියන්නේ. ඔබට තියෙනුුණ මෙවැනි ලක්‍ෂණය පුබ්බුට්හාායිනෝ සියලු දෙනාට කලින් නැගිට ඉන්ටෝනේ පච්ඡා නිපාතිනියෝ පසුව නිදන්නියෝ වෙන්ටෝනේ කිංකාර පටිස්සාවිනිියෝ මොනවද කරන්ට තියෙන වැඩකටයුතු කියලලා හොයල බලල කරන කෙනෙක් වෙන්ටෝන කරන අයිවෙන්ටෝන මනාපචාරිනියෝ ස්වාමයාටත් නිවසේ සිටි අයටත් හිත පහදින විදිට හැසිරෙන කෙනෙක් වෙන්ටෝේ ඇසිරණයවෙන්ටෝන ඒ වගේම පියවාදනියෝ හැමෝටම ලස්සන වචනෙන් කතා කරන කෙනෙක්කෙන් ටෝනේ ඒවන් විවෝ කුමාරියෝ සික්කි තබ්බං කුමාරියණ ඔබලා මෙහෙම හික්මියෙන් ටෝනේ බල් බුදුරජාණ වහන්සගේ අනුකම්පා සාගත කතාව. අදටත්න් යම්කිසි පවුලකට අලුතෙන් දියනයක් විවාහකරගනාවට පස්සේ ඒ නිවසේ ඉන්නවන්නේ නැන්දම්ම මා ම්ඩි තවඒ පවුලේඉන්න අය ඥාතීන් අසල්වාසන් ටිකක්කල් යැනකොට හරියට ගුණ කියනවා අනේ හරි භාසනාවක් මේ ළමයට හොඳ දුවක් හම්බෙලා තියෙන්නේ කලාතුරකින් ඒමහන්ට ලැබෙනවා එතකොටඒ අහන්ට ලැබෙනව නං ඒ නිවසේ මෙන්න මේ ලක්ෂණ තියෙනවා දැන් අපේ ගෙවල්ලල්ලත් උදේ මැහැරන්නේ අම්මා සම නිදාගන්නෙත් අම්මා එතකොට කට් ගෙදර කටයුතු ගෙදර ඉන්න දවස ගෙදර කටයුතු හොයල බලන්නේ අම්මා එතකොට ඒ ලක්‍ෂණ තිබ්බ ගෙවල් සීදේවී ඒ ඇනි ශ්‍රියාව ඉන්නවා කියන්නේ වාසනාවන්තයි සමහර නිවෙස් වවල සිරනවා කාන්තාව හරීම කම් මැලි සමහර නිවෙස්තිේනවා ස්වාමියා තමයි වැඩ කරන්නේ අසනීපයක් දැම් මේ කටයුතු ඔක්කොම මේ දේශනා වහගන ඉන්න තරුණ දියනිවරු අම්මල වරදවා තේරු ගතයුතු නෑ අපිමද මේම කරන්ටඕන කියලා. දැම් මේ බුද්ධශාසනයේ බුදුරජාන් වහසමේ අනුශාසනාව කරන කාලයේෙ කාන්තාව වූ රැකියාවල් ටෙලීට පිටත්තු නෑ කාන්තාව හිටිය නිවසේ එතකට අදෙහෙම නෙමයි අද ස්වාමියත්වැරට යනවා බිරිඳත්වරට යනවා එතකොට මේ සියලු දේවල් මේ විදිහටම කළයුත්තේ කාන්තාව පමණයේ කියලා අපිට අද සලකන්න බෑ එතකොට ඒ අඹු සැමියන් දෙන්නා බිරිඳස්වාමියයක් දෙන්නම රැකියාවල්ට නිවසෙන් උදේ පිටත්වෙනවනම් මේ සියලු කටයුතුවල බර ඒ දෙන්නාටම පැවරෙනවා බිරඳ විිතරක්්නං රැකියාවකට යන්නන්නේ එළියට නිවසේසිරන ස්වාමයාාට මේ කටයුතු කිරීම උචිතයි. හැබැයි හොඳට මතකතියාගතයුතුයි යම්කිසි බිරිදක් මේ කටයුතු කරනවනං ඇය පාදාගන්න ඇගේ සුගති මාර්ගයි දේශනා අවසාන්න පැහැදිලිබෙනවා පංගුපේරුවට ගිහිල්ලා තමාගේ සුගතිය නැති කරගන්නවා. සමහර පිරිමීන්නවා ගොඩක් ආත්මාර්ථකාමී නෝනත්වැඩට යනවා මහත්ත්‍ය අත්තරට යනවා නමුත් නිවස වැඩ ඔක්කෝම කරන්නරෝනෑ නෝනා සමහට මේ දේශනා කරුණු උපුට අගෙන ඇයි ඇහුවන දර උග්ගහසූත්‍රී ඒකේ ති්බි ඔක්කොම කරන්න ඕන කියලා ඒක ධර්මය ගලපා ගැනීම නෙමේ ඒකර කන්න ඕනෑ උනහම කෞද්ද කරගන්නවා කියන්නේ අන්නේ වගේ කතාව ඒ නිසා පින්වතුනි ප්‍රායෝගිකව දියනි කෙනෙකුට මේක ගලප අහලා තමන්ට කලා කරන්ට පුලන් උපරිමින් තමන්ගේ රැකියාවට ගැලපෙනවිදිී. අපි හිතන්නකෝ නර්ස් කෙනෙක්ක ඉන්නවා කියලා දුවල ගොඩක් එනවන හෙදී යන් හැටියට තොටයට රෑනං වැඩ තියෙන්නේ ඉතින් ඇය වැඩ කරලා ඇවිල්ලා අපි හිතමු ගෙදර ගෙදරෙන්ට ලැබුණ කියලායට පාන්දර තුනට පාන්දර තුනටාව කෙනෙකො උදේ මැහැරන්න බෑණ කට යම්කිසි පිරිමිය කියනවාවනම් උදේම හැරෙන්න්න ඕන කියලා ඒ ගැලපෙන කතාවක් නෙමේ සහර පිරිමියය ඉන්නවා ප්‍රෑමනකං වැඩකන රෑ කොළහයි දොලහයි නිවසට එන්න කොට රැකයා අවස්ථානින් ඉවර වෙලා ව්‍යාපාර කරණ අය එතකොට උදෑසනීම ඒ පිරිමි කෙනාව වෙනද වෙලාට මැර ේතුව කළේ බිඳ හිතනවනම් ඒ නිවසේ සමගී රැකින්නේ මේ බුදුරජාණන් වහසේ දුන්න අවවාදයේ ප්‍රායෝගික තලේදි අපිට ගල්පගන්න පුළුවන් සීමාව ඔබ තේරුන් ගත යුතුයි. නැත්තම් මේ වචනය විතරක් කර්ගෙන ඒක පටලවාගත්තොත් ඒක බුද්ධ සාසනය පිළිපැදීම නෙමෙයි. එනිසා යම් කිසි බිරිදක් නිවසක ඉන්න වනම්. ඒ අලුත විවාහර පත්වලා නිවසකට ගිය බිරිඳ උදෑසනින්ම අවදි වෙනවනම්. පසුව නිදනවානම්. දර කටයුතු හේලබල්ල කරනවන්නම් ස්වාමියට මනාපයවුරින් හැසුරෙනවනම් නිවසේ අනිත් අයට මනාපවිදියට හැසිරෙනවන ප්‍රියවච්චන කතා කරනවන්නම් මේ සියලුදය ඒ පවුලේ දිනින් දින සෞභාගයට හේතුවෙනවා පින්වතුනි අපි හිතමු යම්කිසි දුවක්කෙන්වා ඇය නිවසේයිඉන්නේ ස්වාමිය වැඩිට යනවා උදේ ඇහැරෙන්නේ ඒ ස්වාමයාගේ අම්ම තමයි උයල දෙන්න උදේයට අර යනිදී ය ගෙදර සමගයක් පවති දෙතකොටේ නැන්දම්මත් ටික දවසක් මේක කරද්දී හිතනවා අනේ මෙහෙමත් ලළමයි මේ ළමයි දෙමවපියම මේ උගන්නල නෑනී ඔන්න වචනය අද දෙකක් කිය නො යිත නිඳදල වහිරේ පටගනො ඇත්තටම කාගෙද වැරැද්ද කියලා අවංකව තේරුම්ගන් ඕනේ එනිසා අදදටත් ඔබ සමහට ව්‍යවෙලා අවුරුදු පහ හය වෙච්චත් බිරිඳක් වෙන්න පුළුවනි අදටත්ඔබේ මේ අඩුපාඩු තියෙනවා නම් හදාගත්තොත් ඒක තමයි ධර්මය ගල පා ගැනීම කියන්නේ ඒක තමයි ධර්මය පිහිට කරගැනීම කියන්නේ මේ කරුණ ගොඩාක් වටිනවා තාම ඉවාහවෙලා නැති තරුණ දය නිවරුන්ට ව්‍යහුන දවසිදල්ලා මේ පුරද්ධ කරට පුොළුවන්නම් සමහරු පුරුදු වෙලා ඉන්නවා වගේ අධ්‍යාපන රටා එක සමහර විට විශ්වවිද්‍යාලි සමහිට අධ්‍යාපන ලබ පුතැන්වල හොස්ට ලො ඉද වෙනං ඇහැර ලයිදලා එලිවෙනකොට එලිියත්වරණට පසෙන් නමේට දහරට ඇහැරෙන්න්න පුරුද් වෙච්ච දුවල ඉන්න පුළුවන් එතකොට ඒ වගේ තමන් ගොඩාක් ඇබ්බැහිවෙච්ච ලක්ෂණ පවා බුදුරජාණන්සසි පිළිබඳ ගෞරවෙන් වෙනස් කරගන්නන්ට දක්ෂ වුණොත් අන්න එතකොට ඒ පවුලි සමගිය ආරක්ෂා වෙනවා මේ පලවෙනි කරුණ එතකොට කලින්ම නැගිටීම අන්තිමට නිදා ගැනීම පස් ෙදර කට ුතු නොද නවද කරට තියන්නෙ කියලා හොයාගෙනීම දැවන නැදම කෙනක්කිෙන්නවා කිය නොක්කෝ පතිේ දරටිකක් ොත් ලෑස්සිික ගත්තන ෑන ඔක්කොම පරලාවේලඉන්න දාලා තිබත් තිෙවුණ මට කිවන කියල ගස්ගෙන යනු. එතකොට ඒ පවුලි සමඟ රැකිෙන්නේ. එතට මොනවද කරන්න තියෙන්නේෙ කියලා වට පිට බලල්ලා හොයවනා. දැන් මෙතනද මේ දෙමවපියෝ පුංචි දුවල පු තාලාලඉන්න දෙමවපියෝඉන්න. දමප විශේෂයෙන් තමන්ගේ එදවලට. මේ දේශනාවට ප්‍රායෝගිකව තරුණවසදදි යන්න පුළුවන්ගදිය පසුබිමක් ඔබ හදන්න ඕනේ. ඒකයි බෞද්ධ පෞල්්ලක ධර්මානු කුළල ජීවිතයක් දර්මයකුට පුරදු කරනවාක කියන්නේ. ඒ දුවව උයන පේන කටය තුට සම්බන්ධ කරගත්තේ නැත්න. ගෙදර දොර අස්පස් කරන වැඩවලට දරටිකක් හවා ගන්න වැඩට සම්බන්ධ කරගත්තේ ැත්නම්. ගොට පුතෙක්කුට කඩේකට ගිහිල්ලා බඩුවක්ගේගන පුරදුකරේ නැත්නම් තමන්ම ඔක්කොම කරලා ගොඩාක් දෙමවප හිතන් ගන තරුණුවා අසට ඇවිල් ඒලාමයා එෙවලුස් දීලා ැම්ප සුත්්‍යයඇවල ඊට පස්සේ කොහොමද මාසකින් දෙකකින් ඒ දුවට පුහුවක් දෙන්නේ පුතාට පොහුණුවක් දෙන්නේ එක චූටි කාලෙ ඉඳල කරන්ට ඕන එක. සමහර දෙමංපුූ මේක ඉතාම දක්ෂවිදියට කරනවා. පුංචි පුතෙකුට ලව පිහිතම දරවලීම ුව ඔයන්න පොරදුුණානනි පහුගටිකේ ගේෑස්වල ප්‍රශ්න නිසා ති දරටක ලාස් කල පතකටක තුත ේජික ගේල පෙළිවල්ට අවරන් හරි සයි පොඩිල මයි ද කරන්න. ්‍රයාටක පරිස්සමට අතේ ඇනගන්න නැතුව කරනවිදේ ඉගැන්වෝ. එතකට ඒ තරුණ ද දෙමපට සතු වෙන්න්න පුළුවන් තම ැදි වයිසට්‍රේදතර දරුව දරුණු වෙලා ඒ දරුවන් හර පුරුත්්දනවා. ඒ දරවුවතම යදදිි පැහද්දිි පොල් ෙඩියක්හරි ාලාල දෙන්නේ. ඒම නැතිව ඒ දරුවන්ට ෆෝන් එකීම ඉන්ට දීලා කම්පියර්රේම ඉන්න දීලා පන්තිවලට විතරක් ැවලා අන්තිමට අම්ල ඇන්ඩු කැඳුලින් ඇවිල්ල කියේන ස්වාමින්නස දරු හරයට තරගන්නනවා වචනයක් කියන්න බෑ අපිට බයිනවා අපිට සතියකට ප්‍රශ්න දෙක තුනක්වත් කියාගෙනේනවා. හැබැයි බැලෝොත් පරිසරය තුළ දෙමවුපයන්ගේ ඇසුරේ ඒ ප්‍රතිපදාවන් පුරුදු කරලාන්නේෑ සමහරවිට ්චි සීයලාම කරනවා අම්මතාත්තේව කරන්නේ නෑ එතකොට ආචි සියල මැරිලගට පස්ස මේ ළමයි ලොකුයි එතකොට අම්මතාත්ත කරන්න පටන් ගන්න වැඩ හැබැයි එකොට දරුවන්ට එක පුහුණු වෙලා නෑ දරූපාඩුවන්වා. ඒ නිසා මේ පළවෙනි කරුණු ගොඩාක් වැදගත් අර කුමාරිකාවන්ට අර තරුණ දියනිවරුන්ට බුදුරජාණස උපදිස් දුන්න. ඊට පස්සේ භාග්‍යිතුුණාස වදාලා තස්මාතිය කුමාරියෝ ඒවං සික්කි තබ්බං. කුමාරියණ මෙහි මෙසේ හික්මිය යුතුයි. ඒතේ බත්තු ගරුණු භවිස්සන්ති මාතාතිවා පිතාතිවා සමන බ්‍රහ්මනාතිවා. ඔබගේ ස්වාමිවරු ගරු කරණය ඉන්ට පුළුවන්. ඒ ස්වාමිියයා ගරුකරණය කවුද, අම්ම තාත්ත තවත් ශ්‍රමණයා ඒ ස්වාමියයා පිළිගත්ත ශ්‍රමණ බ්‍රාහ්මණවරු එකැන්නේ පූජ්්‍ය පූජක පක්ෂ අය. ආන්නේ පිරිසට තේ සක්කරිස්සාම ගරු කරිස්සාම, මානිස්සාම පූජස්සාම. ඒ අයට අපි සත්කාර කරන්නෙමු ගෞරව කරන්නෙමු මානන කරන්නෙමු පුදන්නෙමු අබ්හා ගතේච ළඟට ආවල් ආකල්ලි ආසනෝදකේන පතිපූජස්සාමාති තමන්ගේ නිවසට ආවුත් ස්වාමීණි වැඩඉන්න කියලා අම්මිතාති වාඩිවෙන්න කිය ලාසනයක් දීලා පැන්ටිකක් දීල ආහාරපාන දීල සංග්‍රහ කරන්නෙමූ කියලා හික්මෙන්න්ට ඕනේ. බාන කොච්චර වැදගත්දන අදටත් මේම වැදගත් සමාජතුල්ම ආසියාව විතරන්නෙමේ බටහිරවුනත් වැදගත් පරිසර තුළ මේ ලක්සන තියෙනම අපි ජකල තියෙන එතකට අපිහිතන්න ඔබ ඔන්ස්වාමියත්තෙක්ක නිවසේ ඉන්නවා අ එතකට අම්ම එනවා දුරගම නක්ගිහිල්ලා අමේ වාඩිවෙෙන්න්න මං වතුර එකක් කරන්න එන්න. ඉල ස්වාමියගේ අම්මට පැංිකක්ගේ නත් දෙෙනවන නැත්තං එනකොටම කාමරයට යනවන වෙන වැඩට යනවනන් එතකොට අර මාහන්සිේ ලයින අමට තේරෙනවා ලකෝ වතුර ටිකක්වත් දෙන්නේන අන්න එතකොට සමගීතනින්වරයි පව ජීවිතේ තුළ ස්වාමයා සමහර විට ස්වාමයා ගරු කරනයට නෙමෙයි. ස්වාමයාටවත් එහෙම නෑ. එතකොට ඒ වගේ රළු ලක්ෂණ තියෙන බිරිදෑවරු ඉන්නවා. ඒකඔවුන්ගේ සිත තුළ තියන කරුණාමෛත්‍රයක් නෙමෙයි. කෙනෙකුට කියන්න පුුවන් ඉති වතුර තියෙන අරම් බොන්ඩ බැරිය කියලා නමු සිත තුළ කරුණාමෛත්‍රය ප්‍රායෝගිකව කායකරමයක් හැටියට පුරුදු කරගන්න පුළුවන් හොඳම අවස්ථාවක් මේක ගිහිජීවිතය ගත කරන ඔබට විතරක් නෙමේ වෙදදි අපටත් බදුරජාන්ස පනවල තියෙනවා. වත්තක් කන්ද කියතිෙන ආගන්තුකවත ආවාසිකවත ආගන්තුකව භික්ෂුවක් ආව. ආ ට ක්ෂන භක්ෂුවට ක ේතු අතෙලියුත්තින ඉරියට ගිහිල්ලා වැඩිහිට භික්ෂුවක් නං එන්නේ පාත්‍ර සිවරු අතර ගන්න ඕන වාමනිි දන්න කියලා. ඊට පස්සේ පකුල් හෝදන තැන පෙන්නන්ටෝනේ ස්වාමිනි මෙන්න මෙතනින් පාදොහවය කරගන්ට කියලා. ආවට පස්සේ ඒ සාමින්හන්සට පැන් පූජකරටඕනේ. පසවලදනොද කියලා හන් ඕෝනේ ඒ සෙනසුනේ නේවාසික වසන්ට ආසායිනං කුටියයක් හදල දෙෙන් ටෝනේ ඒ අසපුේ ඒ සේනාසනය කළ ේුතු එතියන ප්‍රතිපාාවගෙන පැදි කළ දෙෙන්ටඕන මෙහෙම මෙන්න මෙහමතිය නො පිින්ඩි පති වලන්න මේ පැත්තට ධනිතියන මේ වෙලාට මේ වෙලාට දාන සලාට වඩින් ස්වාමින්හන්ස ඒ කරුණටික කියලා අවස්්‍ය පහසුකන් සම්පාධනය කන්ටඕන අදටත් හා රස්ථනාවවල ආරන්න සේනාසනුන මෙම බොහෝ තැන්වල සිද්ධ වෙනවා. අදටත් සිද්ධ වෙන යිට වසේ වන්දනාමාන කරලා ගරුභූමන් දක් පොල ඒටි කරනවා. නිවෙස්සොලත් සිද්ධ වෙනවා මේවා අතැර ගත්තුත් ගනන්ගන්න නැතුවම හැලූටලක් කළ මේ වනිකම් මේ කෝපිකාල්දිි කතා කියලා අන්නේ සමාජිතියන ශිෂ්ට සම්පන්න ගතය නැතිවෙලා අර සාමාන්‍ය මිලේච්ච සම්ප්‍රදායටය නවා. ඒ නිසා දෙවනි කරුණ තමයි. ස්වාමියයා ගරු කරනයට ගරු කිරීම. ගරු බුහුමන් දැක්කීම උපස්තහන් කිරීම. ප්‍රශේෂයෙන් අම්මට තාත්තට ස්‍රමණ බ්‍රහණල නිසා හිතන්න දැන් අර චූල සුබද්‍රාවගේ කතාව මතකද. චූල සුබද්‍රාව අන්‍යාගමික පවුලට විවාහ වනේ. නමුත් ඒ ගෙදර නාමනැන්ද කතා කලා දුවේ රහතන් වාහසල වැඩිය දානවෙදන ඉක්මනට ආාව ඒ අර ම ත්කි වචනට රු කරලා නමුත් ඇයට අර එක පාර ඇය නොසිතපුදයක්ක්න දැක් ඇවිල්ලයිඉන්නේ නිගට නාතපොත්තක පිරිසක්න. ඒක නොසිතපු මොහොතක ඇයි ලබපු අධ්‍යකීමන් නිසා තමයි චීමේ රහතන් වහසලන්න මේ කියලා උඩට අය දියවේ. මොක දර නිරුවත් බව ඇයට නොහුරු නිසා. නිගට පවුලක නෙමේ ශ්‍රාවකත්වය ලබාගෙන හිටේ ඒ නිසා. තුව හිතාමතායි දෙ මවපියයින්ට අගෞරෝ කළන්නෙම ආර්ය ස්්‍රාවිකාව. දැන් ඔබටත් ඔබගේ අමි ක්ස්වාමයෙක් යම් කිසි විදිහකට ගරුබුහමන්දක් නොනන් ය ශ්‍රමණයකුට බ්‍රහමණයකුට ඒකට නින්දා පහස කරනේ ය අමුකිසි වැරදිමතයක් ගත්ත කෙනෙකුට ගෞරව කර නොනං. ඒට කාලයේ බලන්ටෝනේ. ඒ පාර නෑනෑ ඔය මිත්‍යාමත කියන අය පස්සෙ යන් දෙපා කියලා ගියපු ගමන් ඒ පවුලට අලුතින්. ඒ වෙනස් කරන්නට සමහරුට යන්න පුළුවන් මේ ධර්ම හලා යන දහම් දනුමත් තියෙන තෙරුවන්සන්නගේ දවෙලා. එතකොටම අර්බුධයක් හටගන්නවා. ඒ කරන්ට කාලේ තියනවා. ඉවසීමෙන් ඉන්න ඕන හිමීට ඉන්න ඕනේ. තමන් ගුණ ධර්මයෙන් යුතු කෙනෙක් බව ඒ පවල උදවයට දැනෙන්ට ඕනේ. එතකොට තමයි තමන් කියන වචන යහන්නේ ඇතු මෙම පටලගන්න එපා දෙවනි කරුණ. තුන් එ එකක තමයි භාග්‍යතුන්හන්සේ වදාලා මෙන්න මෙහම හික්මෙන්ට ඕනව බල. ඒ තමයි ඒතයේ බත්තුූ අබභන්තරා කම්මන්තා උන්නාතිවා කප්පා සාතිවා ස්වාමියගේ නිවසේ ඇතුළේ විවිධ රැකියාවන් තියෙනවා කර්මාන්ත ඒක කියන්නේ එලුලෝම් ගොතනවා එකල තියන එලුලෝම් කලින් කරට එලුලොම් ගාල වැටළුලොම් ගාල ඒවගින් නූල් හදනවා වස්්‍රහදන්ට කම්බිලි හදන්න අන්නේ එලුලෝම් කටින කටයුතු ක අපපු පුලුම් කටිනටයුතු නිවෙස්වුල කාලි වෙලා තියෙනවා. එතකොට අදකාලෙ සමහරවිට නිවස්වල තිය නොස්සොයං රැකයා කරනවා සමහට වත්්‍යපිටියේ පොල් හැඩෙනවා තේදලු නිලනවා කුරුදුත් සලනවා එකක පලාාත්වලට ආවෙෙන්නිික කරමාන්ත තියෙනවාව වත්්‍යපිටියවෙෙන කුඹුරු කටයුතු කරනවා එතකොට ආන්නේ කරන කටයුතුවලදී තත්ත දක්හා භවිස්සාම ආගේ කටයුතුවලට දක්ෂ අය වෙනවා පි අනලසා කම්මැරි නැති අය වෙනවා තතෘපායාය වීමමංසාය සමනාාගතා තැනට සුදුසු නුවනින් වෙමසා කටයුතු කරන අය වෙනවා අලංකාාතුන් අලං සංවිධාතුන් අන්නඒ එක ගොඩක් වැදගත් වචන දෙකක් අලංකාතුම් කටයුතු කරන්න දක්ෂ වෙනවා අලං සංවිධාතුන් කරවන්ට දක්ෂ වෙනවා තමනුත් වැඩේ දන්නවා අන්න අ එලාවා වැඩේ කරවගන්ටත්දන්නවා අපි හිතන්න මේ පිරිනතුන් කල්පනා කරන්න අපි හිතළ බලමු ඔන්නගේ තේදලු තේවත්තක් තියෙනවා ඉඩමේම අකර දෙකක විතර තමන් පදිංචිටිගේ ඉඩමි අක්කරයක විතරති දැන් අපි තේදළු නිෙලන පලාාතක නෙමේ නං ඕක දන්නන්නේ න එතකොට අනේ මංඔෝ දන්නේ කියලා අර නැන්දමාමා නැන් දම්මයි මා මන්්ඩීතිං අනේ අර සීතලි වැස්සි දඩුනෙලන්ට යනවා මේකට සේවික සේවිකව දාලා බෑනනි අපිම කරගන්නට ඕනේ නැත්තං ියදමක් නෑක වියදමට පිරිමෙහිෙන්නෑ කියලා. අලුතැගේ බිරිඳ ඕක ඉග ත්තේ නැතුව නිකංයා ගෙදර කකු ලුඩදාගනටීවී බලබල ඉන්නවන ඒ ගෙදර සමගියයක් රැකයිද ඉති ඕක ඉගන ගන්ටෝනය හලා කරුණාමෛත්‍රීතියරණ එහෙමයි ඒ බැරිවෙලාවට ඇය උදව් කරන්ටෝනේ තමන් වැඩේ දැන ගත්තාම පසෙ කළියටමල්ලට හරි කෙනෙක් යොද ලයික කරන්න පුොළුව මේ ඔක්කොම හරිම ප්‍රායෝගිකයි. මේ මොනවත් ත්‍රායෝගකව නොකර භාාවනාවැඩ සටහන්වලට ගිහිල්ලා ධර්මී ඉගෙන ගෙන ගෙදරැවිල්ල බනපොත් බලාගෙන ඉන්නවා. ඔබ හිතන්නේ එක ධර්මි හැසරීමද ඒක ධර්මී හැසරීම වගේදයක්. බනවැඩ සටහන් වලට ගියානං බන ඇහුුවනං භාාවනා කරට ඉගන ගත්තනං. යට ගෙදරඇවිල්ලාර වයෝුරුද අම්මතාත්ත මහන්සි වෙනවා බලාගෙන කොහොම දහක බලන් ඉන්නේ. කරුණා මෛත්‍රියයක් නැතුව. ඕු මෛත්‍රීබාන වාඩිවෙලා සියලු සත්වය සූපත්තේවා කියෙලා කිව්වට වැඩක් නෑනි. ප්‍රායෝග ව නැත්නම්. ඒ නිසා ගෙදර ඇතුලෙ කරන කටයුතුවලදී තමන් දක්ෂ වෙන්ටඕන කම්මැරි නැති වෙන්ටෝනේ. වත්ත පිටිය පිලිස්දු කරද්දි මලක් ගහක් හිට වගදදි. ඒ කටයතුට දක්ස ෙන්ටඕන දන්නත්නන් ඉග ගන්ට ඕන. අන්න එලාවා කරවන්ට දක්ෂ වෙන්ට ඕනි ඒක ගොඩක් වැදගත් කරුණ. ඊළඟෙට බහගෙතුනාස වදාලා යෝසෝ බත්තුවා භන්තරු අන්තුෝ ජනු ස්වාමියන්ගේ නිවසේ ගෙදර වැ ගෙදර පදිංචි වෙලා ඉන්න ඉන්නවා දාසාතිවා පෙස්සාතිවා කම්ම කරාතිවා දාසයෝ වෙන්ට පුළුවන් ඊළඟට දතෝ වෙන්ට පුළුවන්ළඟට කම්ම කාරාතිවා කටයුතු කරන සේවක සේවකාදීන් වෙන්ට පුළුවන්. තේසංච කතංච කතතෝ ජානිසා මකතන් චකතතුූ ජානි සම්දැන්ගේ වත්්‍ය පිටියේ වැඩ කරණ අය ගෙදර මෙහකාරකං කරණ අය එහෙම නැත්තන් ගෙදර සාමාන්‍යයෙන් පණිවිඩ පනත්ගෙනයන්ට තියාගෙනඉන් අර ටිකත්යම් කිසි ගෙවල් දොරවල් වතුපිටි බලාගන්ට පත් කර පයන්නවා අන්න ඒ අය ඉන්නවනං ඒ අය කර නොකළ කටයුතු පිළිබඳව දැන ගැටඕන තම. අකතංච අකතතූජානිසාම් කටයුතු එයාලා නොකරන නොකල කියලා දෙනගැන්ටවා මේ ගොල්වාද වැඩට ගියා මේ ගොලු වැට ග නෑ. මෙයාල කම්මැලි මෙයාල මඟහරිනවා. ඒටික දැනගන්ට ඕනේ. ගිලානකානං්ච බලා බලංජානිසාම ලෙඩවුණුත් එයාට කොච්චර ප්‍රමාණයක් දැන් දුරුවලයිද. බලයක් තියනෙනවද බලයක් නැද්ද වැඩකරන්නට කියලා දනගට ඕනේ. ශරීර සක්තියක් තියෙනවද නැත්තල් ලෙඩ කෙනට ලෙඩ වෙලා විද්ධ තේ සේවකැට වැඩ දෙන්න පුුව. එතකොට මේ සේවකය කිපිලා ඒ පවුලේ අවුලක් හදන්න පුළුවන්. එනි සල් ලෙඩෙක්ද ලෙඩක් නැද්ද එයාගින් වැඩගන්න ඕන කොච්චර ප්‍රමාණයයක්ද කාධනීයන් භෝජනීියන් චස්ස පච්චේන විභජිස්සා මාතයි. කැයිතු බිදේුතු දෙයක් ලැබෙනවනම් ප්‍රසැවිල්ලක් ලැබෙනවනම් කනබොන දෙයක් ලැබෙනවනම්. ඒක වංවෙන් වසයෙන් බෙදන් ටඕනේ. ඒ බෙදන සීමාව දැන ගන්රන මේ අයට මේ කොටස මේ අයට මේ කොටස සමහරවිට හන්සේනට ුට්ටත්දේල හසිනොවෙනට ගොඩත්දේලා ආංන් එතකොට සමග පිණිස පවතිනවා. ඒ සීමමාව දැන ගටඕන ඔන්නුවේ කරන්ටික බල බුදුරජාන්නොහන්සේට පවුලක සමග කරන්ටෝනෑ කටයුතු පිළිබඳ තිබ්බ දැනුම. දැ මෙතන සිටු පවලක්නේ ඒකයි මෙච්චර් විස්සරයක්ින් සිටු පවුලඉන්නවා දාසයෝ දූතයෝ කම්කරෝ ගෙදර ඉන්නාය ඒ ඔක්කුගේමටු ගැනහයෙන විදිහයි මේ ගැනවුව. ට අපිට ගැලපෙන විදිට බ මේේක ගලපු ගන්න පස්සෙන කරුණ දේශනා කලා යං භත්තා ආහාරිස්සති ධනංවා ධඥංවා රජතංවා ජාතරූපංවා ස්වාමිය මහන්සිවෙලා හම්බ කරලා ගේන දධනය දහන්නේ රන්ලිදීම් තියෙනවා මිලමුදල් තියෙනවා තං ආරක් කියන ගෘත්තියා සමාධපෙස්සම් අපේවා ආරක්ෂා කරණය වෙනවා කියල හික් පෙන්ටකිවවා තස්ස භවිස්සාම අධෘත්ති අතියෙන අසුන්ඩි අවිනාසිකායෝති අධූෘත වෙන්ට කිව්වා. ඒක යන්නේ සුරාදුහෘථ ඊට පස්සේ පුරුෂදුහෘත වෙන්ට හොඳ නෑ දැන් ගෙදර මනුසෑ වැට්ටගේ අයට පස වෙන පුරුෂය පස්සේ යනවනවා. මද්‍රවය වලට අරක්කුබොන්ට යනවනම්. ඉහෙළියොත් එක එකතු වෙලා අද තියෙනවනේ වක් ඒ කාලෙත් තිබිලතින් නොහෙම. ආංගේ පවුල ිනාස වෙනවා ඒක කුසලයක් නෙමේ. ඊළඟට තියන්ට වන සොර නොෙන්ට ඕන ස්වාමියගේෙන ධනය. ො රගන මන් මැති අයටට දෙන්න තමන්ගේ පරිබෝගි ගන්ට ඒ එකට පුරුවෙන් හොඳන. අසුන්ඩි සුරාසුන් විදධ දෙවලට ඇබැහි වෙන්න හොඳනෑ වැැදි පුරදුලට. අවිනාසිකා ධනේ විනාසනො කරන නාස්ති නැති නාස්තිිකර නැතිෙනෙක් වෙන්ට ඕන මහතුර ඇඩු හඳලින් කියෙනවා අනේ ස්වාමිනිි කොච්චර හම් කරල ගෙනනාවත්. විනාස කරනවා ඇඳුම් ගණටම විශල්ලි වේදන් කරනවා. මේ කබ්බඩු ගන්නම වියදන් කරනවා. ඒ හදන්න්න පුදදුවෙෙන් ඕන කෙල නාාස කරනවා. එහෙම විනාස නොකරණ කෙනෙක් වෙන්ට ඕනේ ුදුරජාන් වහසගේ අවවාදය. ආං එතකොට තමන්ගේ ස්වාමියයා මහන්සයෙන් හම්බ කරලාගේ දනේ අරපරිස්සමට වියදන් කිරීම ඒ පවුලී දියුණුවට ලක්ෂණයක් මේ අලුත විවාහාවෙන්ට ඉන්න දැරියන්ට බුදුරජාන් වහසේ දුන්න අවවාද. මෙන්න මේ කරුණු පහෙන් සම්‍යිත වෙන කාන්තාවක්කින්න වනං. ආයස්ස බෙදා පරම් මරණ මනාපකායිකානං බේවානං සහවතං උපද්ජිති බුද්ධ වචනයමේ බුදුරජාන් වන්සේ වදාළ කුමාරයනී මෙන්න මේ කරුණු පහෙන් සමන්විත යම් කිසි කාන්තාවක් කයබිඳිල මරණින් මස්තේ මනාපකායික දෙවියන් අතර උපදිනවා. බලන්ට බදුරජාණන් වහන්සේගේ ලෝකස්වභාවේ පිළිබඳ තිබ් ඥානය. පවල් ජීවිතයේ තුල බරිඳක් කරයට වාසේකරොත් ඇට ඒකෙම සුගති මාර්ගයට යන්න පුො හැලේසිදයන්ීම කොච්චරුණා මත්‍රියය ය නොනද කලින් නැගිටන්න පස්සෙ නිදාගන්න මේක පරණා අම්මල තුළ ආච්චිල තුළ තිබ්බ පවුල්ල ඒගොල්ල සුගතීප දුනා. මේ අතරී සීල්වත් බව ගුණුවත් බව ආරක්ෂරගත්තොත් විතරයි. මේ විදිර කොට් ඩැම්බලන්න සේවක සේවිකාවන්ට බෙදන්ටෝන කෑමටික හරියට බෙදෙනවන්න. ෙඩවුණනොත්තයා වැඩෙන් නිදහස් කන එකන කුණාමෛත්‍රය එහෙම නැතුව කරුණාමෛත්‍රින තු හේ වැඩාරගෙන හම්බ කරනයයිඉන්නවා. ඒ අයට සුගතියන්ට බෑ. ඊට පස්සේ බුදුරජාන්සේ ලස්සන ගාථාවන් කියපයක් දේශනා කළා. යෝනං භරති සබ්බදා නිච්චන් ආතාපි උස්සුකෝ සබ්භ කාම හරං පෝසං බත්තාරං නාති ම්ීති යම්කිසි ස්වාමීක. හැම කල්ලිම වීරියෙන් යුක්තව උ උත්සාහවන්තව ඇයව පෝෂණය කරනවද. එකන ඔන්න ස්වාමීගේ ලක්‍ෂණ ස්වාමියයේ කම්මැලිවෙන්ට බෑ. ඒ ස්වාමියයා හැම කල්ලිම උත්සාහයෙන් වීරියෙන් නිතරම කටයුතු කරන්ටඕනේ. ප්‍රැකියාවක් කරන් ඕන හම්බ කරන්ට ඕනේ. සමහර කම්මැලි ස්වාමියෝ බිරිින්ද ඇවරුන්ගේ මෙම බලාපොත්තුනට වැඩක් නෑ ලැබින්නේ. මේ ලක්ෂණ ලබෙන්නේ කාටද කම්මැලනැති උත්සාහවන්ත වීරයවන්ත ස්වාමියෙකට අන්න වැනි ස්වාමීෙක් නිතරවම ඇය පෝෂණය කරද්දිී ඇ නිතරවෝම් පෝෂණය කරද්දී හැම කැමති දෑම ගෙන දෙන ඒ බිරිඳ කැමති දේවල් ගෙනත් දෙනවනන්ගේ ස්වාමියන් ඇයිස්තව දේශනාවල තියෙනවානේ බිරිින්දට අලංකාරානු පදානයන කියලා අලංකාර වටින ලස්සන දේවල් ගෙනත් දෙෙන්ට ඕන ස්වාමයාගේ වවකීමක්ය එක. බුද්ධ වචනයක් ඒකත්. එතකොට තමයි ඒ පවුල්ල සමුගී තියනෙෙන සමහරු යාළු වෙලා ඉන්න කාලේ බදින්ට කලු මේවා කරනවා. විවාහවුනාට පස්සේ ඔක්කුම අමතක් කරනවා. ඒ පවුල් විසිරෙනෝ. සමහර පවලල් ලොකු ධනයක් නෑ නමුත් හැමදාාවම සසටිඟඉන්නවා මේ පුංචි පුංචි කරුණු ඔවුන්ගේ ජීවිත තුළ තියෙනවා. පවුලක් විවාහ යුගදිවියක් සමගෙන් ගොඩාක් කල් තියෙන්නේ මෙන්න මේ රහස් නිසා. බුද්ධ වචනය තියන දේවල්මි. ආන්නේ වැනි තමාව උත්සාහයෙන් වීරියෙන් හරිහම්බ කරලලා කම්මැලිනැතුව හම්බ කරලා ඒ බිරිඳ කැමති හැම දෙයක්ම ගෙනත් දෙනයම් ස්වාමියෙකන්න ඕනන් ඒ ස්වාමියාව ඉක්මයන්ට ඇය හිතන්නෑ. ඒක ස්ත්‍රියයගේ ලක්ෂණයක් හොඳ ස්ත්‍රියයකගේ හොඳ බිරිඳගගේ ලක්ෂණය. පි සොත්තිී පත්තාාරං ඉච්චාචාරයන රෝසයේ භත්තුච්ච ගරුණෝ සබ්බේ පටිපූජීති පණ්ඩිතා. ඒ කල්ලයාන ගුණඇතියම් කිසි ඉස්ශ්‍රියක් හිතට එන දේවල් කරන්නේ. ස්වාමියාව එකටක කරන්නේ නෑ. ස්වාමියාව කුපිත කරවන්නේ නෑ. නුවන ඇති ඒ ඉස්්‍රිය ස්වාමියාගේ වැඩිහිටියෝ පුදනවා ස්වාමියයා ගරු කරණයට ගරු කරනවා. ස්වාමියයා අවුස්සන්නේ සමහර කාන්තාවන්ගේ වැඩි තමන්ගේ මනුසයාව අවස්සනයක ඇයි වෛරයේ පිරිමහනවා. නමුත් හොඳ බිරිඳක් එහෙම කරන්නේ. ස්වාමිය ගරු කරනණට ගරුරනවා ස්වාමියට තරහයනු දිවිට හැසිරරින්නේ. උට්ටාහිකා අනලසා සංගහිත පරිද්ජනා ඇ උත්සාහවන්තයි නැගී සිටි වීරියෙන් යුක්තයි කම්මැලි නෑ. අභ්‍යන්තර ජනතාවට නිවසන්නයට සංග්‍රහ කරන ඥාතීන්ට හිතවතුන්ට බත්තු මනාපා්චරත ස්වාමයා කැමති විදිහයට හැසිරෙනවා. සම්බතන් අනු රක්කති හම්භ කරපුදේ රකිනවා. ස්වාමිය කෑමති විදියට හැසිරෙනවා කියන එක ටිකක් පුළුල්ල කතා කරන්ටවනෑ දෙයක් මේ වෙලාවරණෙමේ නමුත් යම්කිසි ධර්මී හැසිරෙන ඉස්ත්‍රියක් වුණත් තමන්ට බ්‍රහ්මචාරීවෙයින්න ආසහිතුනත්. ඒස්වාමියන්ගේ අවසරයකින් තොරව නොකළ යුතුයි. හේතුව විවාහ වනාට පස්සේ ඒ දෙන්න එක්කෙන කැටියට ජීවත්තෙන්නේ. ඒවාහා වෙන්නේ පවල් ජීවිතයක් ගත කරන්න කැමැත්තින්නේ. එතකට තමන්ට යම්කිසි විදිහේ කාමයන්ගේ මෙන් වුණ ජීවිතයක් ගතකරන්න ඕන්නන් ඒ ස්වාමයාන් සමග සාකච්ඡා කල එකඟ වෙන්ටෝඕ නැතිනන්ගේ පවුල්ල තුළල අ සමගේ ගොඩිනැගෙනනවා. ස්වාමියයා මනාප යම්විදිහකටද ඒ විදිහයට හැසිරීම කාන්තාවට සුදුසුයි බිරිඳකට කට බිරිඳ යම්විදිියකට කැමතිද ස්වාමයාා ඒවිදියට ඉවසීමත්. ඒක ස්වාමියයාගේ තියන දක්ෂතාවයක් ඒවගේම කරුණා මෛත්‍රිය. ඒවගේ හම්බ කරපු දේවල් ලකින් ටෝනේ. යා ඒවන් වත්තති නාරී මෙ මේවිදියට යම් ඉස්ත්‍රියයක් පවතින වනං. බත්තුච්චද බත්තු ඡන්ද වසානුගා ස්වාමියගේ කැමැත්තානුව කැමැත්තට යටත් වාසය කරනවන්නම්. මනාපානාමතේ දේවා යත්තසා උපපා්්‍යතීති මනාපකායික නම් දෙවිවරු වන්නවද නිර්මාන රතිය කෙනන දිවලෝක ආන්නේ ලෝකී උපදිනවා කියලා බුදුරජාණන් අසිදේශනා කළා. එනිසා පවුල් ජීවිතයක් සාර්ථක ගත කළ ඇතටම ඇය ලොකුවට බණභහාවනා කරගන්ට පයිට පස්ස විහාරස්ථහනව වලට ගිහිල්ල නතර වෙල්ලා උපස්ථාන කරලා එහෙම කටයුතු නොකලාවෙන්ට පුළුවන් ඇය නිවසේදලා එන්න මේ විදියේ ලස්සන ප්‍රතිපදාවක ඒ නිවස කටයුතු හොඳට කරනඒ නිවසත් ආර්ථික වදද වුණු වෙනවා. නිවසේන්න පිරිසස් සතුටින් ඉන්නවා. ඇයි නිවසේ සිටින මව් දේවතාවයක් වගේ. ඇයට නිකම්ම ගෞරෝබ හුමන්දක්වනවා. එහෙම ගම්වල ඉන්නවා අම්මලා. වැඩිහිට කාන්තාව ඇයි තරුණ වයිසන්දළම මේ ගමේ ගොඩේ හැම කටයුත්තක දිම ූලිකත්්වයගෙන උදව් කරලා නිවසත් හොඳට හදාගන්න පවුලත් හොඳට සම බරවගෙන හිල්ලා දරුවන්ටත්තු ගන්නලා ඇය හොඳ අම්ම කෙනෙක් ැටියට ගම මිනිසුත් යියට අමකේල් කතා කරනවා. ඒ වගේ අය ගමකෙක් කැෙනෙ දෙන්නෙක් කින්නවා. ඒ නිසා මේ දේශනාව උග්ගහ සූත්‍රය, ගොඩාක් තරුණු දේනිවරුන්ට මේ කහන අම්මලා තාත්තලා තරුණු දියනිවරුන්ට මේ කහන්ට දෙන්න. උග්ගහ සූත්‍රය අලතු විවාහවන දියනිවරුන්ට ගොඩාහක් වැදගත් දේශනයා ඒක මේයුගේට ගැලපෙන හැටියට ඔබරුණු කාරණා තේරුන්ගෙන? මේකේ අභ්‍යන්තරය තියෙන්නේ කරුණාව මෛත්‍රය, ඉවසීම පරිත්‍යයාගේ ඔය වගේ ශ්‍රේෂ්ලි ගුණ දර්ම, ඒ ගුණ ධර්ම පුරුදු කරගන සියලු දෙනාටම ජීවිතය ධර්මානුකූලව දිනන්නට ජයගන්නට වාසනාව ලැබේවා, සාධු, සාධු, සාදු, පුුණ්‍යානුමෝදනාව අද මේ උතුම් ගිහි සව්වත සදහම් දේශනය සඳහා. විකාශන දායකත්වය දරනු ලබන්නේ. ජූලි මස එකලොස්සොන දින උපන්දිනය සමරණ මලිති දියණයට නිදුක් නිරෝගී සුවපත් භහවේ සහ දීර් ගාවෂ පැතිීම පිණිස. නිරතුරු උතුම් කලන මිතුරු ඇසුර සැලසී ධර්මාබෝධහෙට මේ ධර්මදානමය පින එම දියනයට හේතුවේවා කියෙනා දහසින්. එ දියනේගේ සහෝදරයන් දෙදෙන සහෝදරියන් දෙදෙන දෙනදි දියණිය ඒවගේම පියාණන් සහ චන්ද්‍රා එදිරිසිංහ මෑණියන් විසින්. ඉතින් ඒ අප රැස්කරගත්තා වූ උතුම් ධර්මදානමය ධර්මශ්‍රවනමය මහත්ඵල මහානිශංසපු නිධර්මයන්, අපි මුලින්ම පින් කැමති සියලු දෙවරුන්ට අනමෝදන් කරමු, සියලු දෙවියෝ මේපින් අනමෝදන්ව සැපේට පත්්‍රිත්වා අමාමහනිවනිින් සැනසීම ලැබීමට මේ පින් උපකාර කර ගනිත්වා කිය අපි. සාධ කියල පින් අනුමෝදන් කරමු. ඒවගේ රැස් කරගන්නට යදන සියලු පුුණි ධර්මියන්, කල්්‍යයානුමිත්‍ර පින්නස් ලෙකුසාමින්න් වහන්සේ ප්‍රධාන මහා සංඟරුවන්ට අනුමෝදංව, නිරෝගිසුව දීරු ගාවිෂ වෙත්වා ධර්මාබෝධයට හේතුවාසනවිත්වා කියල් අපි පින් අනුමෝදන් කරමු. එකලස්වන උපන්දිනයේ සමරන්න මලිති දියනියට මේ පින් අනුමෝදං වේවා. එම දේනයට තෙරුවනි අනන්ත ගුණ බලයෙන් මේ පුුණ්්‍යයා අනු බහ බලයෙන්. නිදුක් නිරෝගී සුව පත් භාවේ දීර්ගහස සැලසේවා කරන සියලු අධ්‍යාපනාදේ කටයුතු සරුව ප්‍රකාරීම සාර්ථක වේවා බුදුරජාණන් වහන්සේ සරණගිය සැබෑම් ශ්‍රාවකදියනයක් හැටියට කල්්‍යයාන මිත්‍ර ඇසරය ගුණ ධර්ම පොරමින් ජීවිතයේ වාසනාවන්ත කරගන්ට ලැබේවා කියලා අපි පුුණ්‍යාන මෝදනාව සිද්ධ කරනවා. ඒගේ ැක ගට දු සීල ුණ ධර්මයන් එම දියන නමන ත් පවල හමදෙන මුත්. ගස් පින් බලා පපරොත්තින සිලු ජාති වර්ගයායට අනුමෝදං වෙත්වා ඒ හැමගේද පරලව ජීවිත සැපවත්වෙත්වා සූපත්තත්වා කියල අපි පින් අනුමෝදන් කරමු. ඒවගේම දායකත්වය දැරු චන්ද්‍රා ඉදිරි සිංහමෑණියන්නම පියාණන් ඒ වගේ මලිති දියනියගේ සහෝදරයන් දෙ දෙන සහෝදරයන් දිනදිදියනිය ඇතුළ පවුලේ සිලු ඥාතයන්ට හිතවතුන්ට මේ සඳහා සහ සම්බඳන සෑම් දෙනාට මේ පින්න එක ලෙසම පිහිටත්වා තෙරුවන් සරණින් මේ පින් බලයෙන් සියලු ආරක්ෂ රැකවරන සැලසිත්වා. උතුම් ධර්මාබෝධියහි පිණිස මේ පින් හේතුවාසනාවිත්වා කිය අපි සාදු කියල පින් අනමෝදන් කරමු පින් අනුමෝදන් වේවා. ඒවගේ රැස්කරගන්ට්‍රේ දුනු සියලුම පුුණ්ි ධර්මයන් ශ්‍රද්ධහා මාසික ධර්මදාන සාමාජික සාමාජිකාවන්ටත් මේ ධර්මස්ශ්‍රගණය කළ පින්වත් ඔ බැහැම දෙදිනාටත් එක ලෙස පිහිටත්වා. තෙරුවනේ නන්ත ගුණ බලයන් සියලු දෙනාට නිදුක් නිරෝගි සුවපත්භාවය දීරු ගහාශුවෙිත්වා. සුවසේ දහම්මඟ දෙවුණු කරගන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මේ දුක්ඛිත සසරෙන් එතෙරවෙන්ට මේ සියලුපින් හේතුවාසනාාවිත්වා කෙලපි සාධහු කියල පින් අනුමෝදං කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝබුද්ධාය. සම්මා සම්බුද්ධ ඕ. වත සෝභගවා ස්වාහතුෝ භගවතා දම්මෝ සුපටි පන්නු භගවතුෝ සාාවක සංගහෝතිී සාදුු සාදුු සාද